ඇයිලමයි 2022 ටිප එක්සෑම් එකේ ස්ට්‍රක්චර් ඩිසේ එක මම උත්තර ටික කැටියෙන් කියලා දෙන්න කියලා හිතුවා මේ වෙලාවේ මොකද මීට බොහෝ දුරට සමාන වගේ ප්‍රශ්න හැම අවුරුද්දේම අහන නිසා මේකෙන් අහන්න ඉඩ තියෙනවා මේ වගේ ටිකක් සමාන ප්‍රශ්න උදාහරණයක් විදිහට මෙන්න මෙතන බලන්න සයිලිය සැකස්ම ගැන සූනියස්ටික් ප්‍රඥාස්ටික් ව්‍යුහ ගැන ගොඩක් ප්‍රශ්න හැම සැරේම අහනවා ඉතින් මෙතන අපි මේ ප්‍රශ්නට උත්තරේ ගත්තොත් මේකේ කියන්නේ සයිලිය සැකස්ම මත පදනම්ව සියලු ජීවි අපි දන්නා ප්‍රඥාස්ටික් සහ සූනියස්ටික් විදිහට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් කියලා හරි ඉතින් ඒකෙන් තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඒක ප්‍රඥාස්ටික් සයිලයකට ආවේනික වූ ව්‍යුහාත්මක ලක්ෂණ දෙකක් කියන්නේ ප්‍රාග්නියස්ටික් සෛලයක් කියන්නේ උදාහරණයක් විදිහට කෙලින්ම ගන්න පුළුවන් බැක්ටීරියානේ. ඒතර බැක්ටීරියාවක් ගත්තාම ඒක ගැන හිතාගෙන අපිට මේක උත්තර ලියන්න පුළුවන් නේ. ඒකට හැබැයි මෙතන අහන්නේ මොන ලක්ෂණද? මෙතන අහන්නේ කෙලින්ම ආවේනික වූ ලක්ෂණ. හරි. ඒ සෛලයට ආවේනික වූ ලක්ෂණ ගැන තමයි මෙතන අහන්නේ. අපි දන්නවා පටලමේ ඉන්ද්‍රික. දැන් මේක දිහාත් බලන්නකෝ. දැන් මේක ගත්තාම පටලමේ ඉන්ද්‍රික තියෙනවා. පටලමේ ඉන්ද්‍රික නොමැත සෛල බිත්තියෙහි පෙප්ටයිඩෝ ග්ලයිකන් අඩංගු වේ. 70S රයිබෝසෝම අඩංගු වේ. අන්න ඒ වගේ උත්තරයක් මෙතන ලියන්න පුළුවන්. හරිද? රයිට්. ඊළඟට මම හිතනවා මම මෙතන ලියන්න අවශ්‍ය වෙන්නේ නැති වෙයි කියලා. උත්තර දෙක කියපු නිසා. ඊට පස්සේ මෙතන බලන්න PQRST. PQRST මෙන්න මේව ගත්තොත් එහෙම නම් කරන්න කියනවා මේ තියෙනවා. P කියලා කියන්නේ මොකද්ද? ගොඩක් වෙලාවට මේක ඇවිල්ලා ගෝල්ගි දේ ගෝල්ගි අපරේටස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. හරිද? Q ගන්න Q කියලා කියන්නේ අන්තස් ප්ලාස්ම ජාලිකා. ගොඩක් වෙලාවට මෙතන තියෙන මොන අන්තස් ප්ලාස්ම ජාලිකා. අද ඔයගොල්ලෝ දැක ගන්න පුළුවන් මෙතන 80S රයිබෝසෝම මේකට ඇටච් වෙලා තියෙනවා නේ. එහෙනම් මේකට කියන්න පුළුවන් රළු අන්තස් ප්ලාස්ම ජාලිකාව. හරි? එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් කියලා කියනවා. හරි? ඊට පස්සේ R ආර්ගත්තොත් මේක නම් ගොඩක් වෙලාවට සයිල ප්ලාස්ම පටලේ සයිටෝ සයිල ප්ලාස්ම මෙම්බ්‍රේන් කියලා කියනවා. හරි. ඊට පස්සේ S කියලා කියන්නේ මෙතන ගත්තොත් මේක ශාක සයිලයක් නෙවෙයි මේක සත්ත්ව සයිලයක්. එහෙනම් මේ සත්ත්ව සයිලයක් නිසා අපිට මෙතන කියන්න පුළුවන් මේක ඇවිල්ලා මයිටොකොන්ඩ්‍රියාව. ඊට පස්සේ T නම් ඇත්තටම මෙතන පෙන්නලා තියෙන්නේ සයිල ප්ලාස්මේට. සයිල ප්ලාස්ම සයිටෝසෝල් නැත්නම් සයිටෝප්ලාස්ම් කියලා කියන ඉංග්‍රීසි. හරි. ඊට පස්සේ S කියන එක ලේබල් කර ඇති ඉන්ද්‍රිකාවේ කෘත්‍ය කුමක්ද? S කියලා කියන්නේ මයිටොකොන්ඩ්‍රියාව. මයිටොකොන්ඩ්‍රියාවේ කෘත්‍ය සෛලීය ශ්වසනය. එහෙම නැත්නම් සෛලීය ශ්වසනයයි සෛලයට අවශ්‍ය ශක්තිය නිපදවීම සෛලීය ශ්වසනය කියවිවත් හරි. හරි. රූපසරණේ පෙන්වා ඇති සෛලය අයත්වන්නේ පහත් සඳහන් කුමන සෛල කාණ්ඩයකට? මේක මොන සෛල කාණ්ඩයද කියලා මෙන්න මෙතන තියෙනවා සෛල කාණ්ඩය. මේක ඇවිල්ලා සූනියස්ටික් සෛල කාණ්ඩයටයි අයිති වෙන්නේ නේ. යූකැරියෝටික් සෛල. හරි? රයිට්. ඊළඟට කාර්මික නිෂ්පාදන ක්‍රියාවලියක් ගැන විස්තරයක් මෙතන කියලා තියෙනවා. ඕගොල්ලෝ ප්‍රශ්න කියව ගන්න. ශුද්‍ර ජීවීන් කීප දෙනෙකුට උදාහරණක් මෙතන දීලා තියෙනවා. සාමාන්‍යයෙන් A level biology වගේ නම් දැන් මෙහෙම උදාහරණ දෙන්නේ මේව හොඳට මතක තියෙන්න. ඔගොල්ලෝගේ මේක දීලා තියෙන නිසා ඔයගොල්ලෝ ගොඩක් වාසි මෙතන. හරි. යෝගට් නිෂ්පාදනයේදී අපි ගන්නවා ලැක්ටෝබැසිලස් පාවිච්චි කරනවා. හරිද? එයා සමග භාවිතා කරන අනිත් ශුද්‍ර ජීවියා කවුද කියලා අහන්න. તો ලැක්ටෝබැසිලස් එක්ක අපි ඉගෙන ගත්ත තව එකෙක් කවුද? අපි ගන්නවා තර්මොෆිලික් බැක්ටීරියා පාවිච්චි කරනවානේ මෙතන. එහෙනම් ස්ට්‍රෙප්ටෝකොකස් තර්මොෆයිලස් කියන එක අපිට මෙතන උත්තරයක් විදියට ගන්න පුළුවන්. හරිද? ස්ට්‍රෙප්ටෝකොකස් තර්මොෆයිලස්. හරි. කර්මාන්ත එකකට වඩා වැඩි ගණනකට භාවිත කරන්නේ අර සිද්ධාලේප වගේ පාවිච්චි කරන එක ශුද්‍ර ජීවියෙක් කියන එයා කවුද ඇවිල්ලා මේ ඉන්නේ සැකරොමයිසිස් සෙරිවිසිය. හරි. සැකරොමයිසිස් සෙරිවිසිය තමයි දෙකට උත්තරේ විදිහට ගන්න වෙන්නේ. හරිද? ලියද්දී අකුරු හරියට ලියන්න. ඔයා මේක ලියන නිසා විද්‍යාත්මක නාමය මෙතන තිබ්බත් ඔයා මේක ලියන නිසා ඔයා අනිවාර්යෙන් විද්‍යාත්මක නාමය යටින් ඉරක් අඳින්න ඕනේ. එහෙම නොවුනොත් ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ. හරි. මේ ටයිප් කරද්දි තමයි ඉටැලික්ස් වලින් ටයිප් කරන්නේ. හරි. ඒක හොඳ කාරණා මතක තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම. වැදගත් කාරණා නිසා. හරිද? එහෙනම් ওই විදිහට තමයි මේ ප්‍රශ්න දෙකට උත්තර. ඊට පස්සේ තුන්වෙනි කොටස මේ ඩයග්‍රෑම් එක සම්පූර්ණ කරන්න තියෙන්නේ.
බලන්න ශුද්ධ ජීවීන් භාවිත කරලා විනාකිරි නිෂ්පාදනයක් විනේක එහෙම නැත්නම් අපි කියනවා ඇසිටික් අම්ල නිෂ්පාදනයක් සිද්ධ වෙනවා මෙතන හිස්තැන් පුරවන්න කියනවා කාබෝහයිඩ්‍රේට් මාකර් උපස්තරයක් නේ ගන්න මුලින්ම සීනි හරි මා සුක්‍රෝස් අරංගු එකක් නේ එතකොට පළවෙනි පියවරේදී පැසීම එහෙම නැත්නම් ෆර්මන්ටේෂන් කියනවානේ සුක්‍රෝස් පැසීම හරි සුක්‍රෝස් පැසීමට පාවිච්චි කරන ශුද්ධ ජීවියා කවුද සැකරොමයිසිස් සෙරිවිසී මේන් සැකරොමයිසිස් සෙරිවිසී ඒව අපිට මෙතන ලියන්න පුළුවන් ලියලා යටින් ඉරක් හඳින්න ඕනේ විද්‍යාත්මක නාමයක් නිසා හරි එතන මෙතන ඊස්ට් කියලා සිංහලෙන් ලියන්නත් පුළුවන් නැත්නම් ඉංග්‍රීසියෙන් ලියන්නත් පුළුවන් හැබැයි ඊස්ට් කියලා ලිව්වොත් ඒක යටින් ඉරක් හඳින්න ඕනේ නැහැ ඒක විද්‍යාත්මක නාමයක් නෙවෙයි ඒක යටින් තියෙන සාමාන්‍ය නාමයක් නිසා හරි සැකරොමයිසිස් සෙරිවිසී ඉතින් ඊස්ට් කිව්වහම ගොඩක් අය ඒක ඇතුලේ ඉන්න සැකරොමයිසිස් සැකරොමයිසිස් එයාගේ ඇතුලේ තව ගොඩක් අය ඉන්නවා එහෙනම් විද්‍යාත්මක නාමය මෙතන කෙලින්ම ලියන්න පුළුවන් නම් හොඳයි මොකද ශුද්ධ ජීවියාව අහන නිසා හරි ඊට පස්සේ පියවර එකෙහි ප්‍රතිඵලය මෙතන දිහා දෙන්නේ කෙලින්ම කාබෝහයිඩ්‍රේට් උපස්තරෙන් විනාකිරි හදනවාද නෑනේ මෙතන විනාකිරි නෙවෙයි හදන්නේ නේද ඇසිටික් අම්ලයෙන් විනාකිරි වෙන්නේ ඒතොර මෙතන හැදෙන්නේ මොකද්ද ඇල්කොහොල බවට තමයි පත් වෙන්නේ ඔක්සිකරණය කාබෝහයිඩ්‍රේට් ඇල්කොහොල බවට තමයි මුලින්ම පත් වෙන්නේ ඇල්කොහොල කියලා ලිව්වත් හරි හරිද මෙතන එක පියවරෙහි ඵලය හරිද ඇල්කොහොල එහෙම නැත්නම් CH2 මෙතනෝ නෙවෙයි මෙතන හැදෙන්නේ එතනෝල් හරි එතනෝල් කියලා ලිව්වත් හරි ඔන්න ඔහම ලියනවා C2H5OH කියලා ලිව්වත් හරි හරි ඊට පස්සේ පියවර දෙක මෙතනදී මොකද වෙන්නේ ඇල්කොහොල ඔක්සිකරණය මේ ඇල්කොහොලේ ඔක්සිකරණය වෙන බලන්න මෙතන එක ඔක්සිජන් එකයි තියෙන්නේ විනාකිරි කියලා කියන්නේ කවුද CA3 C double bond oxygen OH මේ තියෙන්නේ එතනොයික් අම්ලය බලන්න ඔක්සිජන් දෙන්නේ කවනේ ඒ කියන්නේ ඔක්සිකරණයට එන ඇල්කොහොල ඔක්සිකරණයට ලක් වෙනවා තමයි මෙතන ලියන්නේ මෙතන ලියවන හැටි ඇල්කොහොල ඔක්සිකරණය oxidation of alcohols කියලා ලියවන හැටි පියවර දෙකේ භාවිතා වෙන ශුද්ධ ජීවියක් acetobacter කෙනෙක් වෙන්න ඕනේ මේ තියෙන acetic acid හදන අය acetobacter acetobacter තමයි මෙතන පාවිච්චි වෙන්නේ යටින් ඉරක් අඳින්න ලියනවා හරි right ඊට පස්සේ ශාක පත්‍රයක හරස් ගන්න ශාකය ගැන ගොඩක් තැන්වල ඇහුවේ නැහැ ඊට පස්සේ පටක රෝපණය ගැන වැඩි අහලා නැහැ සත්‍යාපයත්ෙන් නම් ගොඩක් දේවල් අහලා ඉවරයි දැන් හරි එතකොට ওই ටික තමයි වනාන්තර එක සැරයක් සම්පූර්ණ එසේ මේ ස්ට්‍රක්චර්ඩ් එකක් මැහුවා එතකොට මෙන්න මේ ෆයිල් ගිය සැරේ අහලා තියෙනවා හැබැයි මේක සම්පූර්ණ ටික කවර් කරලා අහලා නැහැ මොනවාද මුල ගැන අහන්න පුළුවන් කඳේ කොටස් ගැන අහන්න පුළුවන් ද්විතීක වර්ධනයේ රයිට් අර කීප විදියට ඒ දේවල් අහලා නැහැ ඒ නිසා ඒ වගේ අහන්න පුළුවන් වැඩිපුර බලාගෙන යන්න හරි ඊට පස්සේ ශාක පත්‍රයක හරස් කර ගමක් මේක ඉක්මනට කරලා දාමු. හරි ඉනිමු දුස්තර සෛල ලේබල් කරන්න. ඉනිමු දුස්තර කියන්නේ මේ උච්චර්මයේ මේ උඩු අපි චර්මයේ තියෙන බොහෝ දුරට පාර දෘශ්‍ය තනි සෛල ස්තරයේ උඩු අපි චර්මයේ කියලා කියනවා. ඒ වගේ මේ අටපැත්තේ යටි අපි චර්මයේ තියෙනවා. එතකොට ඒ වගේ තියෙන මේවා ක්ලෝරොෆිල් ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ හරිතලව ප්‍රමාණය අඩුයි. නමුත් හරිතලව වැඩිපුර ඝන වෙලා ස්තම්භ ආකාරයට ඇසිරලා තියෙන සෛල ස්තරයට කියනවා ඒවත් ඇත්තට මෘදු ස්තර සෛල ස්තරයක් හරි ඉනි මෘදු ස්තර සෛල ස්තරය කියලා කියනවා හරිද ඉනි මෘදු ස්තර සෛල ස්තරය කියලා කියනවා හරිනේ පැහැදිලිනේ රයිට් ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා ශාක පත්‍රයක ඇති ව්‍යුහාත්මක අනුවර්තන දෙකක් ශාක පත්‍රයක දක්වන ව්‍යුහාත්මක අනුවර්තන දෙකක් ඉතින් මේක ආයේ කටපාඩමෙන් ලියන්න ඕනේ නැහැ මෙන්න මේක දිහා පැහැදිලිව දකින්න පුළුවන් නම් ඕගොල්ලෝ ලියා ගන්න පුළුවන් මේකට හේතුවක් තමයි ශාක පත්‍රයේ අඩංගු මුදුස්තර සෛලවල හරි මේ මොනවාද බහුල වශයෙන් හරිතලව අඩංගු වී තිබීම හරිතලව බහුල වශයෙන් අඩංගු වී තිබීම විශේෂයෙන්ම ලියනවා නම් ලියන්න පුළුවන් ඉනි මුදුස්තර සෛල ස්තරයේ ස්තම්භාකාරයට ඇසිරි වැඩි ඝනත්වයකින් සෛල ප්‍රමාණයක් අඩංගු වීම සහ එහි වැඩි ප්‍රමාණයක් හරිතලව අඩංගු වීම ඒකට හේතුව තමයි වැඩිපුර ආලෝක ශක්තිය උරාගෙන ශක්තිය විදියට ගබඩා කරගන්න තියෙන අවශ්‍යතාවය. මොකද මේ අඳුරු ප්‍රතික්‍රියාව හරහා කාබෝහයිඩ්‍රේට් නිෂ්පාදනය කිරීම. හරි. ඊට පස්සේ මේ හැදෙන ආහාර එහෙම නැත්නම් ග්ලූකෝස්
අනෙක් ඊට පස්සේ පත්‍රණ ආරටි හරහා ශාකී අනිත් කොටස් වලට යවන්න එපා. ඒ නිසා වේගයෙන් ඒවා සංසරණය වෙන්න ඕනේ. ඒ නිසා වායු හුව මාරුව සහ ද්‍රව්‍ය හුව මාරුව වඩා වේගෙන් සිද්ධ වෙන්න ඕන නිසා මේ මුදුස්තර සෛල වල සෛල බිත්තිය ඊටාම තුනීව පිහිටනවා. සෛල බිත්ති ඊටා තුනීව පිහිටීම. හරිද? ප්‍රභා සංශ්ලේෂණය කාර්ය සීග්‍රයෙන් සිදු කර ද්‍රව්‍ය හෝ මාරුව සීග්‍රයෙන් සිදු කර ගැනීම සඳහා නැත්නම් ලියන්න වායු හෝ මාරුව වේගෙන් සිදුවීම සඳහා සෝ ප්‍රභා සංශ්ලේෂණයේදී තියෙන ඵල සහ ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාවේ මොනවද අපි කියන ප්‍රතික්‍රියක වේගෙන් සෛල හරහා හෝ මාරුව වීම සඳහා සෛල බිත්ති ඉතා තුනීව පිහිටීම. ඒක එකක්. හරිද? ශාක පත්‍රයකදී ව්‍යුහාත්මක අනුවර්තන දෙකක්. ඒතකොට ඔවා සෛල පැත්තෙන් අපි ලිව්වේ. ඒතර ප්‍රභා සංශ්ලේෂ ශාක පත්‍රයක ප්‍රධාන व्यूहात्मक पत्र आलोक दिशा निरावरण प्रवृति पत्र तल हकीता ईट पास प्रभा संश्लेषण अभी टोनमेन कार्बन डाइऑक्साइड शाख पत्र उड़ागन वर्षा शाख पत्र कार्बन डाइऑक्साइड उड़ागन सह पत्र की अटी अपचार में बहुविलावट अरे बहुविटकिन वर्ष ने अटी अपचार में पुटिका सिद्धुरु पिहिटी थी विमनिसा कार्बन डाइऑक्साइड शाक पत्र लगा गई में है किया अरे अन्य कारण मेक दिहा बल्ला उगलोंडे मेदन की प्याकुना दिया पूर्व अरे व्यूहात्मक अनुवर्तन यहाँ अरे राइट इट वासे ओन तवेगा मे वायु में अवकाश इस अवकाश शाक पत्र पैवती मनीसा वायु ඒ තුල රඳවා තබා ගැනීම කාබන් ඩයොක්සයිඩ් වගේ වායු නේතුල රඳවා තබා ගැනීම හැකියාව තියෙනවා. ඒ ව්‍යුහාත්මක අනුවර්තන. හරි. ඕන එක හිතලා ලියන්න ට්‍රිකි වෙන විභාගෙ ලියනකොට. ඊට පස්සේ ශාක පත්‍රයේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා අනුවර්තනය වූ සෛලයක් නම් කරන්න. ප්‍රභා සංශ්ලේෂණය සඳහා අනුවර්තනය වුණ සෛලයක්. දැන් ශාක පත්‍රයේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා තමයි මේ සෛල අනුවර්තනය වෙලා තියෙන්නේ. සඳහා අනුවර්තනය වූ සෛලයක් නම් කරන්න කිව්වහම ප්‍රභා සංශ්ලේෂණය සඳහා අනුවර්තනය වූ සෛලයක්. ඉතින් මේ හැම එකක්ම ප්‍රභා සංශ්ලේෂණය සඳහා තමයි අනුවර්තනය වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ මෙතන ඉන්මුදුස්තර සෛල කියලා ලියන්න පුළුවන්. මෙතනින් මුත්‍තරේ අරගෙන ඉන්මුදුස්තර සෛල. හරි. ඒවා සිරස්ව ස්තම්භාකාරයෙන් පිහිටලා ස්ථායි. ස්තම්භ හැඩතිව පිහිටලා තියෙනවා. හරි. ඒ දෙක කියන්නේ වැඩි ප්‍රමාණයක් ඇසිරීමේ හැකියාව. දැන් බලන්න මේ ස්පෙරිකල් ෂේප් එකේ තිබුණොත් ඇසිරීම අඩුයිනේ. ඒවා විසිරලා තියෙනවා. ස්තම්භාකාරයට අනුවර්තනය වුණාම ඒක හොඳින් ඇසිරලා තියෙන පුළුවන් ඒවානික ශාක පත්‍රයේ ඉහළ පෘෂ්ඨවල ඉහළ ස්තරවල පිහිටලා තියෙන වැඩි ආලෝක ප්‍රමාණයක් ලබා ගන්න. ඉතින් මම හිතනවා අන්න ඒ වගේ එකක් මෙතන උත්තරයක් විදිහට ගන්න පුළුවන් ඒ කියලා. හරි. ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලය කුමක්ද? ඕගොල්ලොන්ට ඒක ලියන්න පුළුවන්. මොකද අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණයේදී වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ජලය ඇරගෙන සූර්යාලෝකය හරිත ලව නැත හරිත ප්‍රද කියලා ලිව්වත් කමක් නැහැ. හරිද? ඒ වගේ C6H12O6 plus oxygen මේවනේ හැදෙන්නේ. එතකොට මෙතන කාබන් 6යි 6^2 12යි ජලය 6යි 6^2 12යි 6^2 12යි 6 18යි මෙතන 6ක් තියෙනවා මෙතන 6^2 12යි 6 18 එහෙනම් ප්‍රධාන ඵලය ග්ලූකෝස් කාබෝහයිඩ්‍රේට් මේව නැත්නම් C6H12O6 කියලාම ලියන්න ඒකවල අපිට ගන්න පුළුවන් ඊට පස්සේ පාලක සෛලයක ප්‍රධාන කෘත්‍ය කුමක්ද මේ තියෙන්නේ පාලක සෛල මේ තියෙන්නේ පාලක සෛල දැන් මේක නම් කිඩ්නි ෂේප් විදියට තියෙන නැත්නම් බීන් ෂේප් කියලා කියන මේක ද්විබීජ පත්‍රි ශාක පත්‍රයක් කියලා පැහැදිලිව පේනවනේ. හරි. එතකොට ඒවයි ප්‍රධාන කාර්යය මොකද්ද? උත්සේදනය පාලනය කිරීම. නැත්තම් ශාක පත්‍රයක් කරහා ජලය හෝ වායු උවමාරුව පාලනය කිරීම වගේ එකක් ලිව්වොත් මම හිතනවා වඩාත් සාධාරණ වෙයි කියලා. හරි. ජල වාෂ්ප කියලා. ජලය නෙවෙයි ජල වාෂ්ප. හරි. උවමාරුව වීම පාලනය කිරීම. නැත්තම් වායුන් සහ ජල වාෂ්ප උවමාරුව පාලනය කිරීම නැත්නම් උත්සේදනය පාලනය කිරීම කියලවත් කමක් නැහැ. හැබැයි උත්සේදනය තමයි ගොඩක් ලාඩ මෙතන පාලනය වෙන්නේ. නමුත් අර අනිත් වායු වෝමාරව සිද්ධ වෙන්නේ මේ වාරා තමයි. හරි. ඒ නිසා ඒ විදිහට ලියන්න උත්තරේ. රයිට්.
අපි යමු දෙවැනි ප්‍රශ්නෙට මේකේ බයෝ එතනෝල් කියලා කිව්වට මේකේ එතනෝල් කතන්දරයක් නෙවෙයි අහන්නේ මෙතන මම සරලව කියන්නම් ඕගොල්ලෝ ප්‍රශ්න කියව ගන්න මෙතන කියන්නේ බයෝ එතනෝල් හදනවලු බයෝ එතනෝල් හදලා ඒකෙන් එන්ජින් එකක් කරකවනවලු එක එක වේගවලින් 200 400 600 කියන වේගවලින් එන්ජින් එකක් කරකවනවලු පාවිච්චි කරන්නේ බයෝ එතනෝල් හරිද එතකොට මේ බයෝ එතනෝල් කියන එක අපි දන්නවනේ ජෛව එතනෝල් ජෛව ඩීසල් කියලා අපි කිව්වේ අන්නේ ඒක හරි එතකොට මෙතන බයෝ එතනෝල් කියලා ගමුක අපි ජීව ජෛව එතනෝල් හරි එතකොට අන්නේ ඒක පාවිච්චි කරලා එන්ජිමක් කරකවනවා එතකොට එන්ජිම 200 400 600 කියන මෙන්න මේ වේගවලින් කරකිනකොට එයාලා කියන 200 න් කරකුනේ විනාඩි 50යි 400 න් කරකුනේ විනාඩි 22යි 600 න් කරකෙන්නේ විනාඩි 14යි ඔන්න ඔය විදිහට තමයි ඔය කතාව කියලා තියෙන්නේ කියන්නේ වේගය වැඩි වෙනකොට කරකැන කාලය අඩු වෙලා තියෙනවා හරිද ඔන්න ඕක තමයි කරන්නේ ඊට පස්සේ අහන ප්‍රශ්න අංක 1 පොසිල ඉන්ධන සෑදීමේදී බයෝ එතනෝල් ඉන්ධනයක් ලෙස භාවිත කිරීමේ ප්‍රධාන වාසිය කුමක්ද හරි දැන් පොසිල ඉන්ධන කියන්නේ මොනවද අපි පෙට්‍රෝලියම් ඔයිල් නේ ඒතර පෙට්‍රෝලියම් ඩීසල් පාවිච්චි කරනකොට සහ බයෝ එතනෝල් පාවිච්චි කරද්දී ප්‍රධාන වාසිය මොකක්ද කියලා. ඒක තමයි පෙට්‍රෝලියම් ගොඩක් කලාවට නෙවෙයි අත්‍තරම් පෙට්‍රෝලියම් ඇවිල්ලා non renewable resource එක. ඒ කියන්නේ පුනර්ජනනීය නොවන බලශක්තිය. ඒකෙන් පරිසරයට නිදහස් වෙන කාබන් ප්‍රමාණය වැඩි. කාබන් ඩයොක්සයිඩ් emission එක වැඩි. හරිද? කාබන් පරිසරයට නිදහස් වෙන කාබන් ප්‍රමාණය කාබන් අතිරික්තයක් වායුගෝලයේ ඇති කරන්න දායක වෙනවා. හැබැයි බයෝඩීසල් හදන්නේ කොහොමද? බයෝ එතනෝල් හදාගන්නේ කොහොමද? බයෝ එතනෝල් හදාගන්නේ රිනියබල් රිසෝර්සස් වල. පුනර්ජනනීය බලශක්තියක් යොදාගෙන. පුනර්ජනනීය ද්‍රව්‍ය යොදාගෙන. හරිද? ඒ කියන්නේ බයෝ එතනෝල් පුනර්ජනනීය බලශක්ති ප්‍රබෝධය. හරිද? එතකොට උදාහරණයක් විදිහට පාවිච්චි කරන්නේ ශාකමය ද්‍රව්‍ය. එහෙම නැත්නම් තෙල් වර්ග, ශාක තෙල් වගේ, සත්ත්ව තෙල් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ඒක පුනර්ජනනීය බලශක්තිය. හරිද එතකොට අපිට මෙතන ලියන්න පුළුවන් ජෛව එතනෝල් භාවිත කිරීමේ ප්‍රධාන වාසියක් විදිහට එය පුනර්ජනනීය බලශක්ති ප්‍රබෝධයක් වෙයි හරිද එතකොට නිකන් හිතන්න ගස් නිතියේ එතකොට ගස් වල හැදෙන තෙල් වලින් තමයි මේ මේ බයෝ එතනෝල් හදන්නේ එතකොට අපි ගස් කපලා තමයි මේ තෙල් ගන්න වෙන්නේ නැත්නම් ගස් වල ගස් අවසානයකට ලක් වෙනවනේ මොන හරි විදිහක හරි එතනින් තමයි මේ තෙල් අරගෙන මේ බයෝ එතනෝල් හදන තත්ත්වයට යන්න වෙන්නේ. හරි තෙල් හරි මොනවා හරි ගහකින් ගන්න දෙයක්. හරි. හැබැයි මේ ගස් වල භාවිතයෙන් පස්සේ නැවත අපිට මේ ගස් හදන්න පුළුවන්. හරි. එතකොට මේ ගස් වලින් මේ කාබන් ඩයොක්සයිඩ් නැවත අවශෝෂණය කරනවා. හරි. එහෙනම් පරිසරයට අමතර කාබන් ඩයොක්සයිඩ් නිදහස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඕගොල්ලෝ මෙතන ලියන්න පුළුවන් වායුගෝලයට එහෙම නැත්නම් පරිසරයට අමතර කාබන් ඩයොක්සයිඩ් නිදහස් නොවීම වගේ උත්තරයක් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන අය ලියන්න පුළුවන් ඒ පුනර්ජනනීය බලශක්තියක් ලෙස සැලකිය හැකිය. අන්න ඒ වගේ උත්තර මෙතනට ලියන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් පරිසර හිතකාමීත්වය ජෛව එතනෝල් වල වැඩි පොසිල ඉන්ධන වලට සාපේක්ෂව. අන්න ඒ වගේ දේවල් උනත් මෙතන ලියන්න පුළුවන්. ඉතින් ඒ වගේ හිතලා මොනව හරි උත්තරයක් මෙතනට ලියන්න. හරි? ඊට පස්සේ ජෛව එතනෝල් දහනය වීමේදී නිපදව හැකි වායුමය පළ දෙකක් බයෝ එතනෝල් කියන්නේ හරි මොනවා හරි එකක් එතනෝල් කාබන් සහ හයිඩ්‍රජන් ඔක්සිජන් නැතන තියෙන්නේ. ඉතින් ඒක ඔක්සිකරණය. දහනය කියන්නේ ඔක්සිකරණය. ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. හරි? අන්න එතකොට වෙන්නේ මොකද? කාබන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා වුණාම කාබන් ඩයොක්සයිඩ් වායුව. හරි? ඊට පස්සේ ජල වාෂ්ප කියලාම ලියන්න. කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප. හරි? මොනවා හරි කාබනික සංයෝගයක් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කිරීමේදී හැදෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප පූර්ණ දහනයකට ලක් වුණාම හරි එහෙම නැවුණත් කාබන් අංශු විදිහට යන්න පුළුවන් කාබන් මොනොක්සයිඩ් හැදෙන්නත් පුළුවන් හරි වායුවේ පළ දෙකක් ඒ කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප පූර්ණ දහනයක් නැවුණොත් කාබන් මොනොක්සයිඩ් වගේ එකක් වෙන්න පුළුවන් හරි ඊට පස්සේ කාබන් අංශු ලියන්න එපා මොකද ඒක වායුවේ පළයක් නොවේ සොලිඩ් එකක් ඝන ද්‍රවයක් නිසා ඊට පස්සේ අහන එන්ජිම 400ක RPM වේගයෙන් ධාවනය වෙන අවස්ථාවක බයෝ එතනෝල් පරිභෝජනය කරන ශීඝ්‍රතාවය මිනිත්තුවට මිලිලීටර් වලින් ගණනය කරන්න. මෙතන මේ ගාණේ මෙයාලා කියනවා ජෛව එතනෝල් ලීටරයක් භාවිතා කිරීමෙන් 1 ලීටර් තමයි වැඩ කරන්නේ.
හරි පළවෙනි එක ලීටරයි දෙවෙනි එක ලීටරයි හරි එතකොට මෙතන 400 න් හරි මොකෙන් හරි එන්ජින් යන වේගයේ දැන් මෙතන 400 කියනවා ඒතර 400 දී කොච්චර වෙලාවක් යනවද 400 දී විනාඩි 22ක් යනවා විනාඩි 22 දී එහෙනම් සම්පූර්ණයෙන්ම ධාවනය වෙලා ඉවර වෙනවනේ හරි එතකොට 1 ලීටර් විනාඩි 22 කදී හරි 1 ලීටර් කියන්නේ 1000යි 1000 මිලිලීටර් වැඩිම විනාඩි 22 මිනිත්තු හරි එතකොට එනවා මිනිත්තුවට 44.45 මිලිලීටර්ස් per minute ඔන්න ඔහම ලියවෙනවා මිලිලීටර්ස් per minute විදියට හරි ඊළඟ එක එක වටය ප්‍රමණයම සඳහා එන්ජිමට අවශ්‍ය ශක්තිය ජූල් 600යි එන්ජිමේ ජෛව එතනෝල් ලීටරයක් භාවිතයෙන් 400 සහ 600 වෙලාවෙදී එන්ජිම මගින් කරන ලද ශක්ති ප්‍රමාණය ගණනය කර පහතවක සම්පූර්ණයි එන්ජිම මගින් කරන ලද ශක්ති ප්‍රමාණය හරිද 400 දී විනාඩි 22යි හරිද එතකොට ලීටරයක් දහනය වෙනවා කියලා කියනවනේ මෙතන ඒ කියන්නේ එන්ජිම තෙල් ලීටරයක් දහනය වෙනවා දහනය වෙනවා විනාඩි 22ක් ඒ විනාඩි 22 දහනය වෙනකොට RPM එක 400 මේ එන්ජිම කරකිනවා හරිද එතකොට අපි මේ වෙලාවේදී කරන්න ඕනේ හරිද එතකොට 400 කරකිනවා කියන්නේ එක වටයක් එක විනාඩියකදී වට 400ක් කරකිනවා හරි එක විනාඩියකදී වට 400ක් කරකිනවා 400යි rounds in 1 minute හරි එක විනාඩියකදී වට 400ක් කරකිනවා කියන එක ඔකේ තේරුම හරි එතකොට එක විනාඩියකට අපි දන්නවා මිලිලීටර් මෙච්චරක් යනවා කියලා නේ කලින් අපි හොයාගත්තනේ ඒක හරි එතකොට අපි දන්නවා විනාඩි 22කදී විනාඩි 22කදී කරකින වට ගන්න හරි විනාඩි 22කදී කරකින වට ගන්න හරි විනාඩි 22කදී කරකින වට ගන්න මෙතනින් හොයා ගන්න පුළුවන් වට 8800 මම විනිත මේක කැපිලා වට 8800 ඒතර මෙතන කියනවා එක වටයක් කරකෙන්න එන්ජිමට ශක්තිය 600ක් ඕනේ කියලා 600ක් ඕනේ කියලා එහෙනම් අපි දන්නවා එක වටයක් කරකෙන්න එන්ජිමට 600යි ජූල් ඕනේ නම් වට 8800ක් කරකෙන්න. ඒතර මෙතනත් වට කැපිලා ගිහිල්ලා මෙතන එනවා උත්තරේ ජූල් වලින් 0.1234ක් එනවා ජූල් කිලෝ ජූල් කරන්න 0.3ක් කැපෙනවා. හරි. ඔය විදිහට කැපිලා ගියපුවාම 5.28 මෙගා ජූල් කියලා එනවා මෙතන. ශක්ති ප්‍රමාණය ඕකම දාන්න තියෙන්නේ 6.10ට 6.10 කරගෙනවට වට කීයක් කරගෙනවා එහෙනම් sorry 600 කරකෙද්දි විනාඩි 14යි හරිද එතකොට එතනින් එනවා විනාඩියට වට 8000 sorry විනාඩියට වට 410යි නම් විනාඩි 14කදී වට 8400යි හරි වට 8400යි එතකොට එක වටයකට 600 නම් වට 8400කට 5.04 මෙගා ජූල් 4යි මෙගා හරි ඔන්න ඔයගෙ එකක් තමයි උදාර වෙන්නේ එක වටයකදී කරගෙන වට ගන්න හැව එක වටයක ශක්තියෙන් ඒක වැඩි කරා හරි හරි ඊට පස්සේ කියනවා ජෛව එතනෝල් මිලිලීටර 1000 කියන්නේ ලීටරය සම්පූර්ණයෙන්ම දහණය වෙද්දී ශක්තිය දෙනවලු 24ක් ඒ කියන්නේ 1 ලීටරයකින් 24යි මෙගා ජූල් ශක්තියක් දෙනවලු හරිද එන්ජිම 400 600 වේගෙන් කරකිනදී මේ කාර්යක්ෂමතාවය ගණනය කරා 400ට මෙතන හැදුවොත්
හාරසියර හැදුවොත් හාරස් කාර්යක්ෂමතාවය අපි ගන්න කරන්නේ කොහොමද percentage එකක් විදියට මොකේද input එකයි input energy එකයි මෙතන output energy එකයි වැඩි කිරීම 100 100 මෙච්චරක් දුන්නාම කොච්චරක කාර්යයක් කරගන්න පුළුවන්ද කියන එක එහෙනම් හාරසියරි බලන්න 5.28 මම ඒකක ලියන්නේ මෙගා ජූල් උඩ ලියවෙනවා හින්දා උඩ ලියනවා යටත් ලියවෙනින්ද කැපෙනවා 24යි මෙතන මෙගා ජූල් ඔය දෙක මේ ඔය දෙක කැපෙනවා වැඩි කිරීම 100ට 100 එතකොට එතනදී කියලා කාර්යක්ෂමතාවය එන්නේ මේකේ සුළු කරලා එන උත්තරේ ඊට පස්සේ 600 දී අයත් 24ක් දෙනවා 5.04ක් එනවා නම් 100ට 100. ඔකේ උත්තරේ ගන්න මෙතන මේකේ උත්තරේ ගන්න මෙතන කැල් කරලා එතකොට එනවා කාර්යක්ෂමතාව දෙක. සාපේක්ෂව 400 වඩා 600 එනකොට කාර්යක්ෂමතාවය අඩුයි. මොකද අනිත් ඔක්කොම ෆික්ස් මෙයා අඩු උත්තරයක් නේ. මෙයාත් මෙයාට වඩා මෙයා අඩුයි. එතකොට මේ කාර්යක්ෂමතාවය 600 දී අඩු වෙනවා. මෙතන 600% නේ. 600 දී කියන්නයි මේක. මෙතන 400 දී කියන්නයි මේක. හරි පටලවා ගන්න එපා. හරි එන්ජිම 800 වේගින් ධාවනීයෙදි කාර්යක්ෂමතාවය කෙසේ වේදයි පුරවකතනය කරන්න. දැන් බලන්න 200 න් එනකොට කාර්යක්ෂමතාවය 24 න් 6යි. 24 න් 6 කියන්නේ 6 වරක් 4යි. 24යි 4යි කියන්නේ 125ක වගේ කාර්යක්ෂමතාවයක් තියෙනවා. එතකොට මොකද 600 දි කිය 200 දි කියන්නේ 6 බෙදීම 24 වැඩි කිරීම 100 න් 100 නේ. 6 වරක් 1යි 6 වරක් 4යි 4 වරක් 1යි 4 වරක් 25යි 125ක වගේ කාර්යක්ෂමතාවයක් තියෙනවා මෙතනදී. ඒතර සාපේක්ෂව මේ වගේදී මේ අවුට්පුට් එක අඩු නිසා කාර්යක්ෂමතාවේ පහළට එන්න එන්න අඩු වීමක් වෙන්නේ කාර්යක්ෂමතාව. කාර්යක්ෂම එහෙනම් 800 ගියා කියන්නේ තවත් කාර්යක්ෂමතාවෙන් අඩු වෙනවා කියන එක. කෙසේ වේදයි පුරවකතනය කරන්න. මොකද මෙතන අපි ලියන්න පුළුවන් පුරවකතනය කරන්න කියලා කියන්නේ එන්ජිම 200ක අඩු RPM වලින් ධාවනය වෙන විට කාර්යක්ෂමතාවය 125ක් වෙන අතර එන්ජිම වේගය වැඩි කරන විට කාර්යක්ෂමතාවයේ අඩුවීම පෙන්වුම් කරයි. එම නිසා තවදුරටත් 800 වගේ RPM තත්වයකදී එන්ජිම ධාවනය කරන විට තවදුරටත් කාර්යක්ෂමතාවයේ අඩුවිය හැකිය කියලා තමයි මෙතන ලියන්නේ. මොකද අඩුවේ කියලා විතර ලිව්වට බෑ මෙතන පේලි තුනක් ලියලා තියෙනවා. ඒතොර ඒකට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. රයිට්. ඉහළ RPM වගේකින් ධාවනීමේදී මේ කාර්යක්ෂමතාවය සිදුවන වෙනස සඳහා හේතු දෙකක්. එහෙම අඩු වෙනවා නම් ඇයි ඒ අඩු වෙන්නේ? එන්ජිම වැඩි RPM මගියක් දක්වා ත්වරණය කිරීමේදී වැඩි ශක්තියක් වැයවීම පළවෙනි එක වෙන්න පුළුවන්. ඊට පස්සේ මොකද එතනට ඇවිල්ලානේ මේ 800 කරගෙන පටන් ගන්න. ඒක එකක්. අනෙත් එක තමයි එන්ජිම මගින් තාපය ලෙස පරිසරයට හානි වෙන ශක්ති ප්‍රමාණය වැඩි වෙනවා. සමහර විට 800 කරගෙන උනොත් ශබ්දයේ ලෙස වැඩි හානි වෙන ශක්ති ප්‍රමාණයත් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා එන්ජිම මගින් ශබ්දයේ ලෙස පරිසරයට සිදු වෙන ශක්ති හානිය වැඩිවීම වගේ කාරණා මෙතන ලියන්න පුළුවන්. ප්‍රශ්න අංක 3 බයොලොජි වලින් ආය අහලා තියෙන්නේ. මත්සෙයින් සම්බන්ධයකට මේක අපි කලින් අවුරුද්දේ කිව්වා මේක හයි කියලා. ඒ වගේම අහලා තිබ්බා. ඒක මත්සෙයින් කියන්නේ කියන මත්සයෝ පෘෂ්ඨවංශී කාණ්ඩයක් අභ්‍යන්තර සැකිල්ල මත පදනම්ව සිසුන් sorry මත්සුන් ආකාර දෙකකට වර්ග කරන්න පුළුවන් කියනවා. ඒ ආකාර දෙක මේ කොටුවේ ලියන්න කියනවා. මේකේදී තියෙන මසුන් ගෙන් නිදසුන් නැතන්ට ලියන්න කියනවා. ආකාර දෙක මොකද්ද? ඔස්ට්‍රික්ටියේස් සහ කොන්ඩ්‍රික්ටියේස්. අස්තික මසුන් සහ කාටිලේජ මසුන්. හරි. අස්තික මසුන් වලට තමයි ඔස්ට්‍රික්ටියේස් කියලා කියන්නේ. කොන්ඩ්‍රික්ටියේස් කියලා කියන්නේ කාටිලේජ මසුන්. මෙතන එතකොට අස්තික මසුන් උදාහරණ මෙතන තියෙනවා හාල් මැස්සා අස්තික මසුන් හොඳටම පුරුදුයි කාලා හැම කෙලවල්ලා ඊට පස්සේ තෝරා මේගොල්ලෝ අස්තික මසුන්. ඊට පස්සේ මෝරා සහ මඩුව ගත්තොත් කාටිලේජ මසු කැරක්ටර් රූපත් එක්කම දැක ගන්න ඕන නම් මෙන්න මෙතන මම පෙන්නන්න නෝට් එකේම තියෙනවා ඔයගොල්ලෝගේ කෙලවල්ල තෝරා. තොර මෙතන හාල් මැස්සරන්නේ හාල් මැස්සත් ඒ වගේ පරව වගේ පොඩි එකේ. හරි ඊට පස්සේ කාටිලේජ මසුන් මේ තියෙන මෝරා මඩුව. පෘෂ්ඨවංශීන්ගෙන් අපෘෂ්ඨවංශීන් වෙනවන ප්‍රධානම ව්‍යුහාත්මක ලක්ෂණය වෙන්නන් ප්‍රධාන ව්‍යුහාත්මක ලක්ෂණය අහන්නේ. එතකොට පෘෂ්ඨවංශී අපෘෂ්ඨවංශී කොහමද? පෘෂ්ඨවංශීන්ගේ මොකද්ද තියෙන්නේ? බෑක්බෝන් එකක් කියලා කියනවා අපි.
කෘෂ්ඨ රජ්ජුවක් පිහිටීම කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් කොඳු වැටපෙලක් පිහිටීම. මත්ස්‍යන්ගේ ආර්ථික වැදගත්කම් දෙකක්. ඖෂධීය වටිනාකමක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මත ප්‍රෝටීන් ප්‍රභවයක් ලෙස වෙළඳපොළට නිකුත් කිරීම හැකියාව තියෙනවා. ඊට පස්සේ මසුන් හැකියාව ඇසුරුම් කර වෙළඳපොළට නිකුත් කිරීම හැකියාව තියෙනවා. ස්වයන් රැකියාවක් විදියට මත්ස්‍ය කර්මාන්තය භාවිත කරන්න පුළුවන්. මෙතන කියන ශිෂ්‍යෙක් දර්ශීය මත්ස්‍යෙකුගේ පෝෂක පදාර්ථ නිර්ණය කරන්න උත්සාහ කරනවලු. එතකොට එයා ජීවාණු පරීක්ෂණය පිළිබඳ දැනුම් භාවිත කරනවලු. අන්න එතෙන්දී එයා කරන පරීක්ෂණ කීපයක් තියෙන එකෙහිදී අපේක්ෂිත වර්ණ අහනවා මෙතන. බෙනඩික් පරීක්ෂාව කරොත් මත්ස්‍යෙකුගේ මොනවද දැක ගන්න පුළුවන්? මත්ස්‍යෙකුගේ අපිට බෙනඩික් පරීක්ෂාව මොකටද කරන්නේ? ඔක්සිහාරක සීනි අඳුර ගන්න. එතකොට එහෙම එකක් තියෙනවද මත්ස්‍යෙකුගේ? නෑ. මත්ස්‍යෙකු කියන්නේ ගොඩක් ප්‍රෝටීන් ප්‍රභවයක්. එහෙනම් ප්‍රෝටීන් වල කරන පරීක්ෂාව වල තමයි මෙතන නිවැරදි ප්‍රතිඵලය දෙන්නේ. එහෙනම් බයෝ රේට්. අන්න ප්‍රෝටීන් සඳහා කරන පරීක්ෂාව. හරිද? ප්‍රෝටීන් අඳුර ගන්න කරන බයෝ රේට් පරීක්ෂාවේදී මොකද වෙන්නේ? බයෝ රේට් ද්‍රාවණයේ නැත්නම් බයෝ රේට් ප්‍රතිකාරකයේ වර්ණය දම් පැහැ ගැන්වෙනවා නම් අපි කියනවා ප්‍රෝටීන් අඩංගු වෙනවා. එහෙම නැත්නම් නිල් පැහැරි තියෙනවා නම් ප්‍රෝටීන් අඩංගු වෙන්නේ නැහැ. එහෙනම් බයෝ රේට් ද්‍රාවණයේ බයෝ රේට් ප්‍රතිකාරකයේ වර්ණය නිල් පැහැයේ සිට තද දම් පැහැයට පත්වීම තුලින් බයෝ රේට් පරීක්ෂාවෙන් ඔප්පු කරන්න පුළුවන්. ඒ වගේ වෙනවා නම් ප්‍රෝටීන මේ සාම්පලයේ අඩංගුයි කියලා. හරිද? අයඩින් පරීක්ෂාව කරන්නේ මොකටද? දැන් මේක මත්සෙට් එක කරන්නේ. හරි. එතකොට අයඩින් ගන්නේ පිෂ්ඨයට. ඒක පිෂ්ඨය වගේ එකක් අපිට දැක ගන්න වෙන්නේ නැහැ මත්සෙකේ. ඒක පිෂ්ඨය තියනවා නම් මොකක් හරි එක පෙන්වන්නේ මොකද්ද? පිෂ්ඨයේ අයඩින් ද්‍රාවණයේ තියෙන කහ වර්ණය තද නිල් පැහැයකට හෝ දම් පැහැයකට පත්වීම. එතකොට තද නිල් පැහැයක් ඒක ලාක්ෂණික නිල් පැහැයක් කියනවා. ඒකට පත්වීම. එතකොට මෙතන එහෙම එකක් දැක ගන්න වෙන්නේ නැහැ. මෙතන බයෝරේට් වල විතරක් එක හරියට ලියලා ඉතුරු දෙකේ වර්ණේ පරිලෑසයක් නැත කියලා ලිව්වා නම් හරි. රයිට්. ඊට පස්සේ මාළු ටැංකියකට උණුසුම ලබා දෙන්න හදපු ඇටවුමක් මෙතන දක්වලා තියෙනවා. මේක මම කෙටියෙන් පැහැදිලි කරන්නම්. මෙන්න මේ ඇටවුමේදී කරන්නේ මෙතනින් සෙල්සියස් 20 තියෙන ජලය ඇතුල් කරනවා. එතකොට මෙතන සෙල්සියස් 30 ජලය පිට වෙනවා. ඒ කොහොමද වෙන්නේ? ඉල්ලුම් තාපකයක් දාලා ඉල්ලුම් තාපකයෙන් මේ ජලය පත් කිරීමකට ලක් කරනවා. එතකොට මෙතනදී සෙල්සියස් 30 ජලය විදියට මේක එළියට නිදහස් වෙලා යනවා. හරි. එතකොට වෙන දේ මොකක්ද? තාපරණයක ජල මට්ටම නියතව පැවතියි. මෙන්න මෙතන ජල මට්ටම නියතව තියාගන්න නම් මොකද වෙන්න ඕනේ? ජලය ඇතුල් වීමේ ශීඝ්‍රතාවය සහ ජලය පිටවීමේ ශීඝ්‍රතාවය සමාන විය යුතුයි. සමාන විය යුතුයි කියලා ලියනවා. පිටවීමේ ශීඝ්‍රතාව සමාන විය යුතුයි. ඇතුල් වීමේ සහ පිටවීමේ ශීඝ්‍රතාව සමාන විය යුතුයි කියලා මෙතන කියනවා. ගිල්ලුම් තාපකයේ ක්ෂමතාවය 1200යි වොට් නම්. තප්පරයකදී තාපකයේ මඟින් ජනනය වන ශක්ති ප්‍රමාණය කොහොමද? ඉතින් 1200යි වොට් කියලා කියන්නේ මේකම අපිට ලියන්න පුළුවන්නේ 1260යි ජූල්ස් පර් සෙකන්ඩ් කියලා. එහෙනම් තප්පරයකදීනේ. එහෙනම් තප්පරයකදී ජූල් 1260යි. තාපන ටැංකියෙන් උණුසුම් ජලය සෙල්සියස් 30 අඛණ්ඩව ඉවතර ගන්නවලු x කියන ශීඝ්‍රතාවය. දැන් මෙතනින් x කියන ශීඝ්‍රතාවයකින් සෙල්සියස් 30 ජලය එළියට එනවලු. හරි. ජලය මගින් තාපය ලබා ගැනීම ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනයක් ලියන්න කියලා. ඉතින් අපි දන්නවා තාපය ලබා ගැනීම තාපය ලබා ගන්න තාප ප්‍රමාණය ලියමුක ඉස්සෙල්ල. එතකොට අපි තප්පරයක් සැලකුවොත් එක තප්පරයක් සැලකුවොත් කිලෝ x ප්‍රමාණයක් එනවා. හරිද? මෙතන සමීකරණේ mc තීටානේ q සමාන mc තීටා. එතකොට එකම කාලයක් සැලකුවොත් ඒකක කාලයක් සැලකුවොත් ඒක තප්පරයක් කියලා හිතමු අපි ඒක කාලේ ඒකෙදි කිලෝ x කියන ප්‍රමාණයක් එළියට එනවා. ජලය එන්නේ 4200යි mc තීටා ඇවිල්ලා කොච්චරද? දැන් 30නේ තියෙන්නේ. කීයේ ඉඳලාද 30ට වැඩි උනේ? 20 ඉඳලා. හරිද? එහෙනම් තාපන ටැංකියෙන් කියන ශීඝ්‍රතාවය මෙච්චර නම් ජලය මගින් තාපය ලබා ගැනීමේ ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනය. තප්පරයකදී මෙන්න මේ වගේ ප්‍රමාණයක ශීඝ්‍රතාවයකින් තමයි තාපය ලබා ගන්න. x වාරය 4200 මෙතන 30න් 20ක් අඩු වුනහම 10යි. 10න් මේක වැඩි වුනහම තව බිංදුවක් මෙතනට එනවා. 4200 10න් වෙනවා 42000. ඔන්න ඔය විදිහ තමයි ලියන්නේ. ශීඝ්‍රතාවය කියලා මෙතන ලියන්නේ. ශීඝ්‍රතාවය ජලය මගින් තාපය ලබා ගැනීමේ ශීඝ්‍රතාවය සමානයි 4 42000 x
හරි. තාපහණියක් සිදු නොවන්නේ සලකා x ගේ අගය ගණනය කරන්න කියලා කියනවා. හරි තාපහණියක් සිදු නොවන්නේ. තාපහණියක් සිදු නොවන්නේ නම් තප්පරයක් සලකපුවම තප්පරයක් සලකපුවම ජූල් 1260ක් මෙතන එන්න ඕන. තප්පරයක් සලකපුවම 1260ක් එන්න ඕන. ජලයට ඒන එක ජලයේ විසින්ම ලබා ගන්න. මොකද තාපහණියක් සිද්ධ වෙලා නැහැ. 1260ක් තප්පරයකදී දුන්නා. ඒ 1260ම ජලයේ විසින් ලබා ගන්න. ජලයේ විසින් තාපය ලබා ගැනීම ශීඝ්‍රතාවය x වාරයක් 42000. ඉතින් මේක සුළු කරලා x ගන්න පුළුවන් 1260ට බෙදීම 42000 කියන එක තමයි මෙතන උත්තරේ. 0.03 කිලෝග්‍රෑම් තප්පරයට. තප්පරයකදී කිලෝග්‍රෑම් 0.03ක් එළියට නිදාසන. ඒ කියන්නේ ග්‍රෑම් වලින් ගත්තොත් ග්‍රෑම් 30ක්. මේක 1000ෙන් වැඩි කරන්නේ තප්පරයට ග්‍රෑම් 30ක් ජලයේ එළියට යනවා සෙල්සියස් 30 උෂ්ණත්වයේ පවතින. හරි. හරි. ගිලුම් තාපකයේ ක්‍රියාත්මක වන්නේ 230යි වෝල්ට් නම්. තාපය වෙන ලබා ගන්න ධාරාවේ අගය. ඒක අපි දන්නවා කාර්යක්ෂමතාවයේ සමාන sorry ක්ෂමතාවයේ සමානයි වෝල්ටේජ් එක වාරයක් ධාරාව. එහෙනම් ක්ෂමතාවය අපි දන්නා 1260යි වෝල්ටේජ් එක 230යි ධාරාව i. ඉතින් ඕකෙන් i සමානයි 1260 බෙදීම 230 1260 බෙදීම 230 කියලා කියන්නේ 5.478යි. मेतन हतर प्रश्न घनत्व संबंध फिजिक्स प्रश्न इतना बल मेतन मन के पैदल कर आदिशिष्य सकारी आदिशिष्य कौर संशुद्ध रिधि ग्राम देशीय तिहा दिन संशुद्ध रिधि पियोल रिधि अरे सिल्वर පරිත්‍යාග කරනවා. මේකෙන් කරන්න යදන්නේ ලාංඡනයක් හදන එක. මේක අර ආකිමිඩිස්ගේ කතාවම තමයි. අර ඔටුන්න හදන්න රත්තරන් දීලා ඒකේ රත්තරම්මද තියෙන්නේ නැත්නම් මොනවා හරි මිශ්‍ර කරලා තියනවද කියලා දැනගන්න කරන වැඩක් මේක. හරි. රයිට්. මෙතන බලන්න. ලාංඡන ස්කන්ධයේ m පරිමාව v ඝනත්වය. දැන් මේ කතා කරන්නේ ලාංඡනය සම්බන්ධව. හරි. මොකක් හරි ලාංඡනයක් හදලා තියෙන. ඒ ලාංඡනයේ ස්කන්ධයේ පරිමාව ඝනත්වය දීලා තියෙනවා. හරිද? ඒතර ඔන්න අපේ අතේ දැන් ලාංඡනයක් තියනවා කියලා හිතන්න. දැන් මේ අතර සම්බන්ධයල් කියන්නේ කියලා. මේ ලාංඡනයේ අපි දන්නවා ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. හරිද? ඒකක පරිමාවක තියෙන ස්කන්ධයේ ඝනත්වය කියලා කියන්නේ. එහෙනම් ඝනත්වය සමාන ස්කන්ධයේ බෙදීම පරිමාව. ඔගලන්ට ඕන නම් මේක තව m සමානයි rho v කියලා ගුණ කරලා දෙපැත්තට දාල යන්නත් පුළුවන්. හරි? මේක මෙහෙම ලිව්වත් ලකුණු දෙන්න ඕනේ. ස්කන්ධය සමානයි गणितात्मक මුළුමනින්ම යොදා ගන්න ලැබෙයි උපකල්පනය. රිදී පොඩ්ඩක්වත් වෙනස් කරෙත් නැහැ, වෙනේව මික්ස් කරෙත් නැහැ. ඒ රිදී ටිකෙන්ම විතරයි මෙයා කරලා තියෙන්නේ. හරිද? එහෙනම් රිදී වල ඝනත්වය මෙතන දීලා තියෙනවා. 10.5 ග්‍රෑම් ඝන සෙන්ටිමීටර කියලා රිදී වල ඝනත්වය දීලා තියෙනවා. එහෙනම් ඒ රිදී වලින්ම නම් හැදුවේ. ඒ රිදී ටිකම නම් තියෙන්නේ. ඒ ස්කන්ධයම නම් තියෙන්නේ. හරිද? ඒ ස්කන්ධයම නම් තියෙන්නේ. ඒ රිදී ටිකෙන්ම නම් හැදුවේ. අනිවාර්යෙන්ම ගණත්වයේ හදපු ලාංඡනයේ මොකද වෙන්න ඕනේ? ඒ රිදී වල ඝනත්වෙම තියෙන්න ඕනේ. වෙන මොනවා හරි මිශ්‍ර කරොත් එහෙම ඒක වෙනස් වෙනවා. හරි මොකද ඝනත්වය කියන්නේ ද්‍රව්‍ය සතු ගුණාංගයක්. නැතුව ඒකේ ස්කන්ධයවත් පරිමාවවත් මත වෙනස් වෙන එකක් නෙවෙයි. හරිද? ඝනත්වය කියන්නේ ද්‍රව්‍ය සතු ගුණාංගයක්. ඒ ද්‍රව්‍යයට යම් කිසි දෙයක් එකතු කරොත් හරි ඒ මොනවා හරි වෙනසක් කරොත් ඒකේ ඝනත්වය වෙනස් වෙනවා. एक एक स्कंदे अणु विनसने का परीमा विनसने का उदाहरण ओगोलो निकांगी तोगोलों अते तीन रत्र माले ओगोलो अभी ग्राम दिख रत्र माले मेक दिखा ग्राम एक देखा करो
ඒකේ ඝනත්වය වෙනස් වුණාද එකක? එහෙම වෙන්නේ නැහැ නේ. රත්තරන් වල ඝනත්වය එහෙමම තමයි ඒක වෙනස් වෙන්නේ. මොනවා හරි ද්‍රව්‍යයක් ඇඩ් කරොත් ඒකට අපි හිතමු මේ ගෝල්ඩ් එකට කොපර් හරි මොනවා හරි ඇඩ් කරනවා තඹ හරි. එතකොට මොකද වෙන්නේ? අන්න එතකොට ලෝහ දෙකක් ඝනත්ව වෙනස් ලෝහ දෙකක් එකතු වෙනවා. අන්න එතෙන්දී මුළු පද්ධතිය ද්‍රව්‍යයේ ඝනත්වය වෙනස් වෙනවා. හරි? නම් මත තියන ඝනත්වය කියන එක ස්කන්ධය හෝ පරිමාව මත රඳා පවතින අතර සම්පූර්ණ වැඩි එම් වෙන එක ද්‍රව්‍යයේ සතු ගුණාංකය. හරි? රයිට්. දැන් ලද රීදි ප්‍රමාණය මුළුමනින්ම දාගෙන ගන්නවා කියලා හිතන්නලු ලාංඡනයේ පරිමාව ගණනය කරන්න. ලාංඡනයේ පරිමාව ගණනය කරන්න. එතකොට අපිට මෙහෙම ලියන්න පුළුවන් ඝනත්වය අපිට අහන්නේ පරිමාව ගණනය කරන්න. ඉතින් අපි මේ සූත්‍රය දාමු කෙලින්ම. පරිමාව සමානයි ස්කන්ධයේ 210යි ග්‍රෑම් බෙදීම 10.5යි ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් ග්‍රෑම් සුළු වෙලා යනවා. අතන 2100යි 105යි 210 කියන්නේ 105 ව 2යි. එහෙනම් 20යි ඝන සෙන්ටිමීටර කියලා උත්තරේ ගන්න පුළුවන්. 20යි ඝන සෙන්ටිමීටර කියලා මෙතන උත්තරේ ගන්න. රයිට්. B කොටසට එන්න. මෙතනදී කියනවා ලාංඡනය සෑදීම සඳහා සංසුද්ධ රීදි පමණක් යොදා ගන්න වෙලාවේ තහවුරු කර ගන්න ඕනලු දැන්. අර ආකිමිඩිස්ගේ කතාවේ සිද්ධියම තමයි. දැන් මේක හදලා ගෙනාව. දැන් මේකේ සංසුද්ධ රීදි විතරමද තියෙන්නේ? වෙන මොන හරි කලවංගද කියලා බලා ගන්නත් ඕන. හරි? රයිට්. එහෙනම් මෙයාලා මොකද කරන්නේ? වාතයේදී බර කිරනවා. ඒ කියන්නේ සාමාන්‍ය වායු ගෝලයේදී බර කිරනවා හදපු ලාංඡනේ. ලාංඡනේ බර වායු ගෝලයේදී කිරපුවම 210යි ග්‍රෑම්. ආ බර වෙනස් වෙලා නැහැ. හරිද? බර වෙනස් වෙලා නැහැ. හැබැයි බර වෙනස් වෙලා නැහැ කිව්වහම අපිට පුළුවන් ද කියන්න ඝනත්වය වෙනස් වෙලා නැහැ කියලා? නැහැ. එහෙම නැහැනේ. ආ රත්තරන් මාලේ මං කිව්වේ දෙකට කඩනවා කියලා. කඩලා ගල ග්‍රෑම් එකේ කැලලක් කරා. මුළු රත්තරන් මාලේ දෙකයි නේ තිබ්බේ. කොපර් ටිකක් එකතු කරනවා ග්‍රෑම් එක. හරිද? එතකොට බලන්න. එතකොට බර එහෙමම තියෙනවා නේ. අන්න ඒවයි කතාව. දැන් මෙතන ලාංඡනේ බර සමානයි. වෙනස් වෙලා නැහැ. ඉන්පසු ලාංඡනේ ජලය පිරුණු බඳුනක ගිල්ලනවා. දැන් මේකල කරන්නේ මේ ලාංඡනය ගිල්ලනවා වතුර පිරුණ එකක මුළුමනින්ම ගිල්ලනවා සම්පූර්ණයෙන්ම ගිල්ලනවා. හරි සම්පූර්ණයෙන්ම ගිල්ලනවා. හරිද? ගිල්ලපුවම විස්ථාපන වෙනවනේ යම්කිසි ජල පරිමාවක්. ගිල්ලපුවම යම්කිසි ජල පරිමාවක් මෙතනින් විස්ථාපන වෙනවා. ඒ විස්ථාපන වෙන ජල පරිමාව මොකට සමාන? මේ ගිල්ලපු වස්තුවේ පරිමාවට සමානයි. ඒ වගේම මෙතන අපි කියමු අපි මේ පරිමාව v කියලා ගමු. ජල පරිමාව එකතු කරගන්න. හරි. ලාංඡනයේ ලාංඡනයේ ජලයේ මුලින්ම මුළුමනින්ම ගිල්ලු විට එහි ස්කන්ධ පාට අංකය 1.95යි 195.5 ග්‍රෑම් වෙනවා. හරි. වායු ගෝලයේදී ලපුවම 210යි. මෙතන ලපුවම 195.5 ග්‍රෑම්. එහෙම වෙන්නේ කොහොමද? මෙයා ගිල්ලනකොට එයා මත එනවා උඩුකුරු තෙරපුමක්. මෙහෙම බර පහලට තියෙද්දී උඩට එනවා උඩුකුරු තෙරපුමක්, අප් ත්‍රස්ට් එක කියලා. උඩුකුරු තෙරපුමක් එනවා. හරිද? එහෙනම් ඒ උඩුකුරු තෙරපුම ආව නිසා තමයි තරාදී පාටාංකය වෙනස් වුනේ. එහෙනම් වායු ගෝලයේදී එකයි ජලයේ ගිල්ලපුවමයි එන පාටාංක අතර වෙනස උඩුකුරු තෙරපුමට සමානයි. හරිද? එහෙම නේද? දැන් වායු ගෝලයේදී 210යි බර. මොනවත් උඩුකුරු තෙරපුමක්වත් මොනවත් නැහැ. සම්පූර්ණ බර එනවා. ජලයේ ගිල්ලපුවම ජල පරිමාවක් ස්ථාපන වෙනවා. ඒ හේතුව උඩුකුරු තෙරපුමක් එනවා. උඩුකුරු තෙරපුමත් ආවට පස්සේ බර අඩු වෙනවා. මොකද මේ යටින් තල්ලුවක් දෙනවා වගේ මේකට උඩට. එතකොට බර අඩු වෙලා. එහෙනම් දීපු තල්ලුව වායු ගෝලයකයි මේකයි වෙනස. හරි. එහෙනම් උඩුකුරු තෙරපුම ඇවිල්ලා 210 අඩු කිරීම 195.5. මේ ස්කන්ධවල වෙනස 14.5. 14යිද? මෙතන ස්කන්ධවල වෙනස 14.5. හැබැයි උත්තරේ තියෙන්නේ ග්‍රෑම් වලින්. උඩුකුරු තෙරපුම කියන්නේ බලයක්. එහෙනම් උත්තරේ නිව්ටන් වලින් තියන්න ඕනේ. මේක නිව්ටන් වලට කන්වර්ට් කරන්න කොහොමද? 14.5 ග්‍රෑම්. ග්‍රෑම් අපි කිලෝග්‍රෑම් කියලා ගත්තොත් එහෙම 1යි 2යි 3යි. කිලෝග්‍රෑම් වලින් ගත්තොත් 0.1.
kilogram. මේක කොහොමද අපි නිව්ටන් වලට කන්වර්ට් කරන්නේ mg 10න් වැඩි කරන්න ඕනේ. එතකොට 10න් වැඩි කරපුවම ආය දශම තුන මෙහෙට එකක් එනවා. 0.145 නිව්ටන්. ඔබ තමයි පොතේ න උඩු කුඩු තේරුම්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේ ග්‍රෑම් ටික mg කරලා දාලා න්ියුටන් වලට කන්වර්ට් කරගෙන මේ ගාන හදුවත් මේ උත්තරේම තමයි එන්නේ. හරි. රයිට්. විස්ථාපිත ජලයේ බර ගණනය කිරීම සඳහා යොදාගත හැකි මූල ද්‍රව්‍ය sorry මූල ධර්මය නම් කරන්න. මොකද්ද මෙතන ඉන්නේ? ආකිමිඩිස් මූල ධර්ම. ආකිමිඩිස් මූල. හරි. ආකිමිඩිස් මූල ධර්ම. කුඩු කුඩු තැපුම් පිළිබඳ මූල ධර්මයේ විස්ථාපිත ජලයේ බලන්න. विस्थापित जल बर को विस्थापित जल बर की उड़कूरपुर सामान याग मिनी मूल धर्म इतकोट मेथन उड़कूर तेरप मेवल बिंदु दशमेकूटन ऐना विस्थापित जल परमा बर बिंदु दशमेकूटन विस्थापित जल परमा बर उड़कूर तेरपम सामान अरे बार बल या न्यूटन ने ग्राम वाली तीन अरे लाछने सापेक्ष घनत् गणने सापेक्ष घनत् सामन किसीम द्रव्यक घनत्म लाछने की द्रव्य घनत् बेदीम जले घनत् अरे दिम जले घनत् मेक दील सूत्र घनत् सामन स्कंदे बेदीम परीमाव की उड़ती लाछने यट इकंदे बेदीम परीमाव इतकोट मिथन इकंदे जले मिथन इकंदे लाछने मिथन लाछने परीमाव इतव मिथन जले घनत् विस्थापन जल प्रमाण विस्थापित विस्थाप मेक गिल्लकुनिस विस्थापन जले स्कंदे बेदीम विस्थापन जले परिमाव मे विस्थापन जले परिमावै लांचने परिमावै देख सामन कैंसल ऐना मेतने लांचने स्कंदे बेदीम एवेला विस्थापन विस्थापन जले स्कंदे अरे विस्थापन जले स्कंदे अरे जीवलिंग वेरी करो लाछने बर बेदीम विस्थापन जलए बर अभी विस्थापन जल मेक जीगे वेड़ी करा के लिए उड़ेट देख मेम उड़ेट देखते मैं जीगे वेड़ी कर उड़े तो लाछने बर एम जी बेदीम पहल विस्थापन जल इसका जीगे वेड़ी कर विस्थापन जल परमावे बर विस्थापन जल परमा बरतमें एम जी के विस्थापन जल परमा बर कीलिया विस्थापन जल परमा बर कीलिया अभी उड़कूर तेरपम अरे उड़कूर तेरपम एवेदीट मे ओने संबंधित मिथन संबंध कदम वड़े मिथन जी जी बड़ी कर मे कड़ा लाछने इसकांदे बेदीम एवेला विस्थापन जल इसकांदे लाछने इसकांदे अभी जल इसका बिंदु दशम देखा एम जी के ग्राम देखा दशम एकाई देखा दशम एक बिंदु दशम एकाई हतर अरे ग्राम ग्राम मेघर उत्तर दशम उत्तर बर बल एम जी गेम बर बेदीम उड़कूर तेरप बिंदु दशम एक उत्तर वैद्य अरे देखे मैं कब उत्तर सापेक्ष घनत् लाछने घनत् गणने
සාපේක්ෂ ඝනත්වය භාවිතයෙන් ලාංඡනයේ මේ ඝනත්වය කියනවා. හරි. සාපේක්ෂ ඝනත්වයට මෙන්න මේ ඒකකයේ දාලා ලියපුවාම ඝනත්වය තමයි. හරි. සාපේක්ෂ ඝනත්වය අපි දන්නවා. සාපේක්ෂ ඝනත්වය සමානයි ලාංඡනයේ ඝනත්වයේ බෙදීම ජලයේ ඝනත්වය. හරි. දැන් සාපේක්ෂ ඝනත්වය කියද 14.482 ඒකට ඒකකයක් නැහැනේ. ලාංඡනයේ ඝනත්වය භාවිතයෙන් ලාංඡනයේ ඝනත්වය තමයි අහන්නේ. ඒතර මෙතන යට තිබ්බේ ජලයේ ඝනත්වය. ජලයේ ඝනත්වය කියන්නේ 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට ජලයේ ඝනත්වය. ඒක මේකේ දීලත් ඇති සමහරට. ගානේ කොතනකවත් දීලා නැහැ. අපිට ඒකේ විදිහට ගන්න වෙනවා. ජලයේ ඝනත්වය 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටර. ඉතින් මේ උත්තරේ එකෙන් වැඩි වෙන එකද වෙන්නේ? ඇත්තටම සාපේක්ෂ ඝනත්වයක අගට ඒකක දාලා ලිව්වොත් ඒකේ ද්‍රව්‍යයේ ඝනත්වය බවට පත් වෙනවා. හරි. එහෙනම් මේකේ ඝනත්වය ඇවිල්ලා මේකම තමයි 14.482 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට. හරි කියලා හරි. හරි. ෆයින්. ඉහතදී ලබාගත් ලාංඡනයේ ඝනත්වය සහ රිදීවල ඝනත්වය පදනම් කරගනිමින් ලාංඡනයේ තන ඇති ඇත්තේ සංසුද්ධ රිදී වලින් බව හෝ එසේ නොවන බව ප්‍රකාශ කරනවා. දැන් සංසුද්ධ රිදී වලින්ම හැදුවා නම් ඝනත්වය කී දෙන්න ඕනේ? මෙතන රිදීවල ඝනත්වය කිව්වා 10.5 කියලා. එහෙනම් මේක එන්න එපයි. ඒ ද්‍රව්‍යයෙන් හැදුවා නම් මේක එන්න එපයි. එහෙනම් වැඩි වගේ එකකින් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ සංසුද්ධ ද්‍රව්‍යයෙන් මෙවෙයි හදලා තියෙන්නේ කියලා ලියනවා. සංසුද්ධ ද්‍රව්‍යයෙන් සාදා නොමැත. ඔබගේ නිගමනයට හේතුවක් ඉදිරිපත් කරන්න. සංසුද්ධ රිදී වලින් සෑදුවා නම් ලාංඡනයේ ඝනත්වය 10.5 ග්‍රෑම් ඝන සෙන්ටිමීටර විය යුතුයි. නමුත් දැන් සාදා ඇති ලාංඡනයේ ඝනත්වය 14.482 ග්‍රෑම් ඝන සෙන්ටිමීටර නිසා ඝනත්වයේ වෙනසක් සිදු වී ඇත. එම නිසා එය සංසුද්ධ ද්‍රව්‍යයෙන් සාදා නොමැත කියලා ලියනවා. ඊළඟට ලාංඡනය සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්ලලා තිබ්බත්. හරි. මේ ගිල්ලලා තියෙන එක සාපේක්ෂව මේ අවස්ථාවල් වලදී මොකද වෙන්නේ කියලා. ලාංඡනය සම්පූර්ණයෙන්ම ජලයේ ගිලි බඳුනේ පතුලේ ස්පර්ශ වෙනවා. දැන් මේක ගිල්ලා ගිහිල්ලා පතුලේ ස්පර්ශ. දැන් ගිලීගෙන යනකොට උඩුකුරු තරපේ වෙනසක් වෙනවද? නැහැ. මොකද දැන් සම්පූර්ණයෙන්ම ගිලිච්ච එකනේ තවත් ගිලෙන්නේ. ගිහිලා පතුලේ ස්පර්ශ වෙනකොට මොකද වෙන්නේ? උඩට උඩුකුරු තරපමට සාපේක්ෂව තවත් බලයක් එනවානේ. පතුල මගින් මේ ලාංඡනයේ මත ඉහළට එන ප්‍රතික්‍රියා බලය මෙහෙම එකක් එනව නේද? අපිද මේක මෙන්න මෙහෙම ගිහිල්ලා තියෙන එක. මෙතනින් කලින් තිබ්බේ උඩුකුරු තරපම. පහළට බලය. මෙතන තන්තුවේ ආතතිය. ගිල්ලපු එහෙම නැත්නම් තරාදිය එල්ලපු එකේ ආතති බලය. හරි. එතකොට කලින් තිබ්බේ ආතති බලය සමානයි mg ඍණ u නේ. දැන් මේක පතුලේ ගැටුණාම උඩට r කියලා තව ප්‍රතික්‍රියා බලයකුත් එනවා. එතකොට බල සමතුලිතතාවය ගන්නකොට ආයේ මෙතන r උත් එනවනේ. r උත් අඩු වෙනවනේ. mg ඍණ u ඍණ r. එතකොට mg ගෙන් තව කෑල්ලක් අඩු වෙනවනේ. එතකොට මේ උත්තරේ තවත් අඩු උත්තරයක් බවට පත් වෙනවනේ. එහෙනම් t සම්පූර්ණයෙන් බඳුලේ ගිල්ලා මේ වෙනකොට අඩු වෙනවා තව දුරටත් පාටක්. අර්ධ වශයෙන් ජලයේ ගිල්ලන. ඒ කියන්නේ මේක මේ ගිල්ල තියෙන එක ටිකක් උස්සනවා. එතකොට මොකද වෙන්නේ? විස්ථාපිත ජල පරිමාව අඩු වෙනවා. ඒ කියන්නේ උඩුකුරු තරපම අඩු වෙනවා. ගිලී ඇති පරිමාව අඩු වෙනවනේ. මේක අර්ධ වශයෙන් ගිල්ලනකොට ගිලී ඇති පරිමාව භාගයෙන් අඩු වෙනවා. එතකොට ගිලී ඇති පරිමාව අඩු වෙනකොට උඩුකුරු තරපම අඩු වෙනවා. උඩුකුරු තරපම අඩු වෙනකොට මොකද වෙන්නේ? මේ උත්තරේ ලොකු වෙනවා. ඒ කියන්නේ t වැඩි වෙනවා. හරි. මොකද තරාදි පාටාංකය mg ඍණ u. හරි. උඩුකුරු තරපම අඩු වෙනකොට මේ උත්තරේ වැඩි වෙනවා. උත්තරේ ලොකු වෙනවා. අඩු වෙන ප්‍රමාණය අඩු වෙනවනේ. හරි. එතකොට උත්තරේ ලොකු වෙනවා. නෑ ඒක වැඩි වෙයි. ඊළඟට ලාංඡනයේ ලවණ ද්‍රාවණයේ ගිල්වනකොට බලන්න දැන් කලින් ගිල්ලලා තිබ්බ ජලයනේ සම්පූර්ණයෙන්ම ගිල්ලනනේ. ජලයේ ගිල්ලලා තියෙනකොට ඝනත්වයට වඩා ලවණ ද්‍රාවණයක ඝනත්වය වැඩි. හරිද? ලවණ ද්‍රාවණයේ ඝනත්වය වැඩි වෙනින්දා මේ උත්තරේ මොකද වෙන්නේ? උඩුකුරු තරපම වැඩි යගයක් බවට පත් වෙනානේ.
උඩුගුරු තරපම වැඩි යකයක් බවට පත් වෙනවා. ඒකට Mg ගෙන් ලොකු යකයක් අඩු වෙනවානේ. එහෙනම් ටීම් වලට මොකද වෙන්නේ? T තවත් අඩු වෙනවා. හරි. ඔන්න ඔය වගේ තමයි උත්තර දෙක ගහන්න වෙන්නේ මෙන්න මේකට. හරි. ෆයින්ඩ්. ඔය විදිහට තමයි ළමයි එහෙනම් ඔගේ ස්ට්‍රක්චර් දෙසේගේ උත්තර ටික එන්නේ. ඉතින් ඔය විදිහට උත්තර ටික බලා ගන්න මම හිතනවා ගොඩක් අයගේ උත්තර හොඳට ලියලා ඇති කියලා. ජය වේවා.